විරාමකින් පස්සේ ඔන්න නැවතත් කලඹ ටෙලිවිෂන් එකයි ඔබ එකතු වෙන්නේ. ආදරණීය ඔබේ ජීවිතයේ වැඩසටහන් මාලාවේ කලඹ ડોක්ටර් විශේෂාංගයත් එක්ක තමයි ඔබ සජීව එකතු වෙන්නේ. ඉතින් ආරාධනා කරනවා විදේශගත වෙලා ඉන්න අපේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට සහ ලංකාවේ ඉඳන් අපේ නරඹන අපේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට කලඹ ડોක්ටර් විශේෂාංගයත් එක්ක සජීවව සම්බන්ධ වෙන්න. අදත් දැන් ඔබ දන්නවා හොඳාකාරවම දවස් 7 සතියේ තියෙන දවස් 7 බෙදිලා තියෙන්නේ එක් එක් වෛද්‍යවරයාට එක් එක් මේ රෝගාබාධ සම්බන්ධයෙන් කතා කරන්නට එක් එක් වෛද්‍ය ක්‍රමවේද සම්බන්ධයෙන් කතා කරන්නට. ඉතින් අදත් සුවිශේෂී වෛද්‍ය හමුවකට තමයි මේ කටයුතු සම්පාදනය කරලා තිබෙන්නේ කලඹ ටෙලිවිෂන් අපේ කාර්ය මණ්ඩලයේ වෛද්‍යතුමා අපේ මැදිරියට පැමිණලා ඉන්නවා. මේ හැම දෙයක් ගැනම කතා කරන්න කලින් ඔබට සිදු වෙනවා ටික වෙලාවක් කොහොමම රැඳී සිටින්න අපිත් එක්ක. අදත් කතා කරන්න සුවිශේෂී මාතෘකාවක් තියෙනවා අපට අපි සැම දෙනා එක්කම. මොකද මේ අපේ රටේ ලෝකේ ඉන්න මේ හැම දෙනාගේම තියෙන තිබෙන්නා වූ එකම සම්පත තමයි මේ දරු සම්පත. මේ දරු සම්පත ගැන කතා කරන්න මේ සාමාන්‍යයෙන් කෙනෙකුට යම් ගැටලුකාරී තත්ත්වයක් තිබෙනවා නම් විවාහයෙන් පසුව තමන්ට මේ දරුවෙකු ලබා ගැනීම පිළිබඳ යම් ගැටලුවක් තිබෙනවා නම් මේ දේවල් වලට ප්‍රතිකාර කටයුතු කරන්නේ කොහොමද කියන කාරණයක් එක්ක ගොඩක් දේවල් තිබෙනවා කතා බහ කරන්න. ඒ නිසාම තමයි අදත් අපි මැදිරියට කතා කරලා අපිත් එක්ක මේ ඔබ වෙනුවෙන් කතා බහ කරන්න අපේ වෛද්‍යතුමා මැදිරියට කැඳවාගෙන ආවේ කල්ල වෛද්‍ය විද්‍යාව සහ නලදරු තාක්ෂණය පිළිබඳ විශේෂඥ වෛද්‍ය හෙලරුවන් පසන් කුමාර වෛද්‍යතුමා වන්න මැදිරියට ඇවිල්ලා ඉන්න. ඔබතුමා ආයිබෝන් කියලා පිළිගන්නවා මැදිරියට ආයිබෝන් ඔබතුමාට. ඉතින් වෛද්‍යතුමා නන් සමග තමයි අද කතා බහ කරන්න සූදානම් වෙන්නේ. මේ කලල වෛද්‍ය විද්‍යාව නලදරු තාක්ෂණය සහ එයින් ඔබට ගිහිල්ලා මේ විශේෂයෙන්ම විදිස්ගත වෙලා ඉන්න ප්‍රියදරණීය ප්‍රේක්ෂකයන්ට තමන්ට දරුවෙක් ලබා ගැනීම යම් ගැටලුකාරී තත්ත්වයක් තිබෙනවා නම් මේ දේවල් වලට ප්‍රතිකාර කටයුතු කරන්න ඕනේ කොහොමද කියන කාරණය ගැන කතා කරන්න. මුලින්ම ආරාධනා කරන්නම් ඔබට සජීවී අපිව හා සම්බන්ධ වෙන්න පුළුවන් 012-516-687 අපේ සජීවී දුරකථනාංකයේ විවෘතයි. ඔබට ගැටලුකාරී තත්ත්වයක් තිබෙනවා නම් කතා කරන්න පුළුවන් අපට. දැන් වෛද්‍ය සාකච්ඡාව අපි ආරම්භ කරන්න තමයි මේ සූදානම් වෙන්නේ. වෛද්‍යතුමනි, මේ විශේෂයෙන්ම අපි මේ විදේශගත වෙලා ඉන්න අපේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට තමයි කතා බහ කරන්නේ. දැන් ලංකාවේ කෙනෙක් ඉන්නවා නම් ඔබතුමාගේ වෛද්‍ය මධ්‍යස්ථානයට ඇවිල්ලා ගැටලුවක් නැහැ, පහසුවෙන්ම වෙලාවක් වෙන් කරගෙන ඇවිල්ලා ඒ වැඩ කටයුතු කරගන්න පුළුවන්. නමුත් මේ විදේශගත වෙලා ඉන්න අපේ ආදරණීය ප්‍රේක්ෂකයන් දැන් එකපාරට මද හෙට අන්න මං හෙට එනවා නිද්ද එනවා කියන්න බැහැනේ. මේක දිනයක් වෙන් කරගෙන උන්ගේ වැඩ රාජකාරීත් එක්ක පොඩි ගැටලුකාරී තත්ත්වයක් තිබෙනවා. වෛද්‍යතුමනි, සුවිශේෂී ක්‍රමවේදයක් තිබෙනවාද මේ විදේශගත වෙලා ඉන්න අපේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට ඔවුන්ගේ කාර්ය බහුලත්වයෙන් මිදිලා ඔබ ඒ කියන්නේ වෛද්‍ය ප්‍රතිකාර වලටත් ගැටලුවක් නොවන ආකාරයෙන් විදේශගත වෙලා කෙනෙක් ඉන්නවා නම් මේ ඌටත් අවශ්‍ය ප්‍රතිකාර කටයුතු කරන්න ඔබතුමා සූදානම්ද? ඔව්, දැනටත් අපි ගොඩක් එහෙම ප්‍රතිකාර කරගෙන යනවා. දැනටත් ගොඩක් විදේශගත වෙලා ඉන්න අය ඉතාලිය, ඔමාන්, එතකොට එංගලන්තයේද අදත් එංගලන්තේ නාවේ, ඕස්ට්‍රේලියාව, ඇමරිකාවේ රටවලින් එනවා අපේ වෛද්‍ය මධ්‍යස්ථානට ප්‍රතිකාර කරන්න. මොකද මේක ඔක්කොම තීරණය වෙන්නේ කොච්චර සක්සස් රේට් එක මතක කොච්චර සාර්ථක පැතර මේක අපි ලෝකෙ පුරා යනකොට, විශේෂයෙන් දැන් ඔබ ආයතනින් කරන සේවය නිසා. මම අදත් කිව්ව ඉඳගෙන මේක කට්ටිය දැන් අපි ඉදිරියට ගෙන්නමු. මේ කලඹ ටීවී එකෙන් බලලා අපේ වෛද්‍යන්සර ඇවිල්ලා බබාල හම්බෙච්චයි අපි ගෙන්නලා පෙන්නන්න. මොකද එතර මේ නාලිකාවටත් හොඳයි කරපු මේකට. එතකොට දැන් අපි ගත්තාම ක්‍රම ගොඩක් තියෙනවා කෙනෙක්ට. මොකද මේක දැන් කෙනෙක් විදේශගත වුණාට පස්සේ ගැටලු දෙකක් තියෙන එකක් තමයි ඒගොල්ලන්ට ඩිමාඩු ගන්න බෑ. මොකද ඒගොල්ලන්ගේ ස්ට්‍රයිට් ෂෙඩියුල්ස් තියෙනවා, ඩිමාඩු ගන්න අමාරුයි. ලංකාවට එන්න කිප්පාරක් එන්න බෑ. මොකද මුදල් වියදම් වෙනවා, මේ ටිකට් අරන් එන්න ඕනේ, ලොකු ගාණක් වියදම් වෙනවා. ඉතින් මේ ඔක්කොම බැලුවහම දැන් අපේ තියෙනවා වෙනම අපි හදලා පිටටින් ඇයට අපි ඒගොල්ලන් දැන් නලදරු තාක්ෂණය විතරක් නෙමෙයි, අපි කියන්නේ IUI තාක්ෂණය, IUTPI තාක්ෂණය, IPI, නලදරු තාක්ෂණය, කැප්ස්, මේ ඕන තාක්ෂණික ක්‍රමයකට යන්න පුළුවන් කෙනෙක්ට ඒ රටේ ඉඳලා. ඒතර මේකේ දැන් කෙනෙක්ට අපි කියමු සරලව කියමු එයාට IUI හරි IPI හරි තාක්ෂණයකට යන්න ඕනොත්, ඒතර දැන් ඒ පුරුෂයාට පුරුෂ පාර්ශ්වයට එන්න බෑ, එයාට වැඩ ගොඩක් තියෙනවා. ඒතර එහෙම වුණොත් අපිට පුළුවන් විශේෂිත ක්‍රමයක් තියෙනවා. එයාගේ ශුක්‍රාණු ඒ රටේ ඉඳලා අපේ මේ අපේ සෙන්ටර් එකට ගෙන්න. අපි දැනුත් ගෙන්න ගන්න. එහේ තියෙන සෙන්ටර්ස් වලට අපි කතා කළා. ඒතර එයාට තියෙන සෙන්ටර් එකට ගිහිල්ලා ශුක්‍රාණු දෙන ෆ්‍රීස් කරනවා. ඊට පස්සේ අපිට විශේෂිත කුරියර්ස් ලයින් නා මේ කුරිය කරන ටෙක්නොලොජි එකක් තියෙනවා. ඒ සිස්ටම් එකට ඒ විශේෂිත භාජන වල දාලා අපිට ශුක්‍රාණු ගෙන්න ගන්න පුළුවන්. එතකොට කවුරු හරි ශුක්‍රාණු අපිට එවුවට පස්සේ අපිට ඒ කාන්තාව ලංකාවට එනවා නම් පුරුෂයා එන්න ඕනේ, ශුක්‍රණ පිගව තියෙනවා. ඒතර කාන්තාව වහම අපි එන්නේ ඉස්සෙල්ලත් අපිට පුළුවන් කියන්නේ මෙන්න මේ වගේ
කාලයක් දියන්න මේ කාලෙන්න බගේ මේ එක්සහ අපිට ඕන සමට ඊමේල් එකක් හරි මොකක් හරි විදිහින් අපි දෙන බෙහෙත් කෝස් එක මේ බෙහෙත් කෝස් එක තමයි මේ කාලේ අරගෙන ඉන්න ඕනේ. කෙලින්ම යාට එන කාලේ සරු කාලේ හරි ඒ කාලේ බල්ලා අප්‍රිකාවට ආවත් අපේ ෂොප්ට් කනුව අරගෙන ඉවලා ඩිම්බ කරහා කියලා විතර සාමාන්‍ය සතියක් විතර ඇතුළත ඒ කාන්තාවත් ලංකාවේ ඉඳලා ඒ වගේ සරල ක්‍රමයකින් මේ කාර්යය කරගන්න පුළුවන්. ඒතොර මම හිතන්නේ කිසිම ගැටලුවක් එන්නේ නැහැ එන්න බැන්න. එතනින් අපිගේ මේ හරියට අපිගේ නළුදර තාක්ෂණය වගේ එකට ගියොත් එimhe අපිගේ මේ කාන්තාවකගේ ඩිම්බ අපි ගන්නවා නම් ඒතර ඒක ඒ ක්‍රමෙම ගන්න පුළුවන්. ශුක්‍රාණු ඒ වෙන මාර්ගෙන් අපිට ඒවල ඉවරලා ලංකාවට කාන්තාවට ලංකාවට ඇවිල්ලා ඒතර සම නළුදර තාක්ෂණය සති දෙකක් තුනක් විතර ඉන්න පුළුවන්. ඒතර ඒ දෙන්න ඉස්සෙල්ලා අපිට යාට අවශ්‍ය බෙහෙත් දීලා ඉවරලා ලංකාවට එනකොටම හරියට මේක ඔසප් චක්‍රය පටන් ගන්න විදිහට හදලා එයාගේ ඩිම් සති දෙකකින් ඩිම්බ අරගෙන ඒ ක්‍රියාවලියට යන්න පුළුවන්. ඒතර ඒකෙත් කාන්තාව විතරක් සති දෙකක් තුනක් නිමාඩු ගන්න එක ඇත්තට ලොකු issue එකක් නෑ. සහ ඒතර එයා එන්න ඕන වාර ගානත් උපරිමවම කරන්න පුළුවන් අපිට. ඊළඟට අපි කියමු දැන් කවුන්න තියෙන අපි කියමු කවුරු දායක ඩිම්බයකින් යනවා කියලා හිතන්නකෝ. ඒතර ඒ කාන්තාවටත් එකපාරට අවශ්‍ය නෑ එන්න ඇත්තටම. ඒතර එහෙම වුණොත් අපිට කතා කරලා ඒ ෆෝමට්ස් තියෙන ප්‍රොටෝකෝල්ස් එන ගිහිල්ලා ඒ ශුක්‍රාණු ඊට පස්සේ අපි ඒ කපල් එකේ ෆොටෝ එකක් ඊවර පස්සේ කාන්තාවක අපි ඒ කාන්තාවට ගැළපෙන ඩිම්බ තියෙන කාන්තාවගේ මෙහෙ ඩිම්බ ගන්නවා. අරගෙන ඒක ලංකාවට එන්නේ ඉස්සෙල්ලා අපේ ශුක්‍රාණුත් එකතු කරලා කල්ල මේ හදන්න පුළුවන්. ඒතර ඒගොල්ලන් දරුවන් අපි මේ හදලා තියෙන කල්ලට ඒගොල්ලෝ එන්න ඕනේ නැහැ. ඒතර ඒගොල්ලන්ට අපි කියමු ඇත්තටම පුරුෂයෙක් එන්න ඕනේ නැහැ. කාන්තාවට අපි කියමු අපි මේ බෙහෙත් ප්‍රොටෝකෝල් එක දුන්නාට පස්සේ සතියකට ලංකාවට ආවොත් එයා ඉන්නේ ඒ කාලේ අපිට මේක තැම්පත් කරන්න පුළුවන්. එයාගේ හදපු කල්ල. ඒතර සතියේ ඉන්නවනේ තැම්පත් කරගෙන එයාට දවස් දෙකක් තුනක් තමයි ඉන්න ඕනේ ලංකාවේ. දවස් දුන්නේ. එතකොට මේ සාමාන්‍ය කෙනෙක් කැමති වෙනවද මෙහෙම දායක ඩිම්බයක් ගන්න මේ විදිහට මේ තමන්ගේ කුස තුල ගර්භාෂය තුල කලලයක් තැම්පත් කරගන්න. දැන් එහෙම යෝජනාවක් අපි කරොත් වෛද්‍යවරයෙක් හැටියට සහ අපිට කරන්න තියෙන්නේ මේක තමයි. මේ අනිත් ක්‍රම අසාර්ථක වීම නිසා අපිට මෙහෙම කරන්න ඕනේ. සාමාන්‍ය කෙනෙක් එහෙම කැමති වෙනවද මේක වෙන කෙනෙකුගේ ඩිම්බයක් තිබෙන්නේ එහෙම ගැටලුකාරී තත්යක් නැහැ. ඔව් දැනට ඇත්තම කිව්වොත් ලෝකේ නළදරු තාක්ෂණයේ වැඩිම යන්නේ දායක ඩිම්බ. දැන් ලෝකේ හැම තැනම මොකද හේතුව දායක ඩිම්බවල සාර්ථකභාවය ඉතාම වැඩි. මොකද හේතුව දැන් මේ අපි මේ කතා කරන කට්ටියත් ගොඩක් වෙලාවට අවුරුදු 35 36 වෙලා මේගොල්ලෝ අපි පිටරට ගිහිල්ලා ප්‍රසා කරලා සල්ලි හොයාගෙන වයසට යනකොට මම හැමදාම කියන කතාව තමයි කියන්නේ මේ උපතින් ගෙනාපු ඩිම්බ ටික ඉවර වෙනවා. උපතින් ගෙනාපු ඩිම්බල ගුණාත්මකභාවය නැති වෙනවා. මොකද සමහරව 35 37 න් පස්සේ මේවා ගුණාත්මක 40 න් පස්සේ ගොඩක් අඩු වෙලා යන 45 න්. ඒතර මේ ගොඩක් කට්ටිය අපි ගාවට එන 35ට වැඩි 40ට වැඩි 45ට වැඩි කට්ටිය තමයි. අවුරුදු 20 ගණන් වලින් කලාතුරකින් තමයි කෙනෙක් එන්නේ. පොඩි පොඩි ප්‍රතිකර්ම කර නිකන් බොරුවට ගොඩක් කල් කරලා නිකන් වෙලාව නාස්ති කරගන්නවා. ඒතර කෙනෙක් ආවහම මොකද මේක මේ දැන් මේ හිත සන්තෝෂ වෙන්න කරන දෙයක් නෙවෙයි. දැන් ඇවිල්ලා බොරුවට කවුරුර කෙනෙක්ගේ ඩිම්බ හොඳ නැත්තම් අපි ඩිම්බ අඩු නම් එයාගේ සාර්ථකභාවය මට පේනවා නම් රිපෝට් එක බලුවාම මේ 100%කට අඩුයි එයාගේ ඩිම්බ වලින් යනවා කියලා මම එයාගේ හිත සන්තෝෂ වෙන්න ආපි එනවා එයාගේ ඩිම්බ වලින් කිව්වොත් ඒක මම හිතන්නේ එයාට කරන හරි අසාධාරණයි. දැන් තින් තාක් අපිට දායක ඩිම්බ වලින් 60%ක විතර සක්සස් රේට් එකට යනවා. 5යි 60යි කියන්නේ 12 ගුණයක් වෙන. ඉතින් අපි ඒකට යෝජනා කරනවා. ඉතින් ගොඩක් එහෙම දැන් මට අපි ටිකක් හොඳට පැහැදිලි කරලා දුන්නා මේ සත්‍ය මේකයි ඔයාට දරුවෙක් හදාගන්න තියෙන ක්‍රමය මේකයි කියලා දුන්නොත් ඉතින් මේක ගොඩක් අය මේ පිළිගන්නවා. ඇත්තම සමහර කට්ටිය එන්නෙම ડોක්ටර් මට වයසයි දායක ඩිම්බක් තියෙනවා ડોක්ටර් මොකද අපි ගාව දායක ඩිම්බ ගන්න ඕන තරම් කට්ටිය ඉන්නවා. ඒක අපි ගාව ගොඩක් දැන් ගොඩක් වෙලා තියෙන ගොඩක් දැන් පිටරටවල කට්ටියට වෙන සෙන්ටර්ස් වලට මේ දායක ඩිම්බ ගන්න කට්ටිය නැහැ හොයාගන්න. අපි ගාව වෙනම අපි දායක ඩිම්බ සහ ගර්භාෂ කුලියට ගැනීම සඳහා පස්සේ කතා කරමු. කියන වෙන කෙනෙක්ගේ බබෙක් වෙන ගර්භාෂක සෑදීම කියන ක්‍රියාවලියත් අපි කරනවා. එතකොට මේක්ස්නත් අපි කට්ටිය වෙනම අපේ හොසෙන්ට් එකට එලා රෙජිස්ටර් කරලා තියෙනවා. ඕන කෙනෙක්ට ඕන වෙලාවක ඇවිල්ලා තමාගේ බ්ලඩ් ගෲප් එකටයි තමාගේ ස්කින් කලර් එකට. දැන් කෙනෙක් අහනවානේ දැන් මං දැන් වෙන ඩිම්බයක් අද මම වගේ වෙයිද නැද්ද? ඕන. yes. ඒකෙන්ද අපි මේකෙදි දෙකක් සලකනවා. එකක් එයාගේ හමේ පාටට ගැලපෙන්නේ සාමාන්‍ය ටික ෆෙයා කම්ප්ලෙක්ෂන් සුදු කෙනෙක් ආවද එයාට ඒ වගේ තැතලෙල්ලු ඉතින් ඒ ගැලපෙන්න අදාළ ඩිම්බයක් ගන්නවා. මොකද තාත්තගෙන් 150ක් ඔටෝ වෙනවා. මොකද ඒකේ ඉතින් වෛද්‍යතුමනේ දායකත්වයේ දෙන පාර්ශවය කොහොමද මේකට සම්බන්ධ කරගන්නේ? ඒ ඩිම්බ ගන්න කට්ටියද? ඒ ඩිම්බ ගන්න කට්ටිය ලංකාවේ ඉන්න කාන්තාව. ඒගොල්ලෝ අපි අවුරුදු 30ට අඩු සහ ඒගොල්ලන්ට අවුරුදු 30ට අඩු බබාලා ඉන්න කට්ටිය තමයි මේකට ගන්න. ඒක තමයි දැන් ඔවුන් ලබා දෙන්න මේකට යොමු කරවගන්නේ කොහොමද? ඒක දැන් සාමාන්‍ය කෙනෙකුට කතා කරද්දී හිතන්න පුළුවන් අපි දැන් අර රුධිරය ප්‍රදානය කරන රුධිරය දායක ලබා දෙන. ඒ වගේ කටයුත්තක් මේක. මේක මෙහෙමයි වෙන්නේ. අපේ මේ ලංකාවේ මම දැන් ලෝකෙම අපි විතරක් දන්නේ මේක කරන්නේ. අපේ තියෙන විශේෂ පැකේජ් එකක් හදලා කවුරු හරි කෙනෙක් අපි කියමු මූල්‍යමය ගැටලුවක් තියෙන කෙනෙක් අපි කියමු ඔබ කියලා